ඒකට සකස් කරපු යන්ත්‍රයක්. ඒක දාගත්තයින් පස්සේ දින 7ක් 14ක් වගේ යනකොට Tamanට වෙනස් වීම දැක ගන්න පුළුවන්. මං කබලෙන් ලිපට තල්ලු කරන වැඩ කරන්නේ නැහැ. ගෙදර තියෙන ලුණු බෝතලේ ලුණු ටිකක් අරන් ගිහිල්ලත් ගෙදර වලට වින කරන්න පුළුවන්. ඇටි මුට්ටියක සකස් කරන ආරක්ෂක බන්ධනයක් කවමදාකවත් ගෙයක් ඇතුලේ එල්ලන්නේ නැහැ. මේවා ගේ ඇතුලේ ආරක්ෂාවට සකස් කරපු යන්ත්‍ර. මේ තියෙන්නේ ඉගෙන ගන්න දරුවන්ට සකස් කරපු සාරස්විතී යන්ත්‍රය. මේ ජූනි 29 වෙනිදායින් පස්සේ බුද ග්‍රහමාරුවක් තියෙනවා. ඒ ගොඩාක් දුරට කෙනෙකුට දෙන්නෙකුට නෙවෙයි, ගොඩාක් අයට ප්‍රශ්න කරදර වලින් කේක ගොඩක් අමාරුවෙන් ගත වෙන කාල සීමාවක්. මේ යම්කිසි අලුතෙන් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන ව්‍යාපාරයක් තියෙනවා නම් කවමදාකවත් පටන් ගන්න එපා. මේ ජූනි 29 වෙනිදා වෙනකන් ඇසල පෝයෙන් පස්සේ ලග්න 4කට ප්‍රබල වශයෙන් හොඳයි. ඒ ලග්න 4ට ගොඩාක් හොඳයි. හොඳ සාර්ථක දේවල් තමුන්ට ලඟා කරගන්න පුළුවන්. ලේසිම කෙම් ක්‍රමයක් මං කියන්නම්. හැම ගෙදරකටම ඕනෙම කෙනෙකුට කරන්න පුළුවන්. ගේ ඇතුළත පැත්තෙන් පාපිසි දාන්න එපා කවමදාකවත්. ඔබට අවශ්‍ය කරන දැනුම, තොරතුරු, ඒ වගේම ඔබට අවශ්‍ය කරන විසඳුම් ලබා දුන් කෙනෙක් හැටියට තමයි මෙතුමිය ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් චන්ද්‍රිකා මේනියන් තමයි අද අපිත් එක්ක සංවාදශීලී වෙන්නේ. ආයිබෝවන් කියලා පිළිගන්න ඔබට. ආයිබෝවන්. පහුගිය දවස්වල කොහොමද වැඩ කටයුතු, මොන විදිහේ වැඩ කටයුතුද කරගත්තේ, කොහොමද මේ දවස්වල කාලය ගෙවෙන්නේ? ඔව්, වැඩ කටයුතු නම් ගොඩක් දුරට කරගෙන යනවා. වෙනදා වගේම ඉතින් ගොඩක් ප්‍රශ්නවලට පිහිට වෙන එක තමයි කරන්නේ. ගොඩක් ප්‍රශ්නවලට පිහිට වෙන චන්ද්‍රිකා මෑණියන් තමයි අද අපිත් එක්ක ඔබට ඔබේ හිතේ තියෙන ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න සහභාගී වෙලා ඉන්නේ. පහුගිය කාලවකවානුව ගත්තයන් පස්සේ චන්ද්‍රිකා මෑණියනි, කොච්චර කාලය දැන් පහුගිය කාලවකවානුව තුළ මොන වගේ ප්‍රශ්නද ඔබතුමියට වැඩිපුරම ආවේ? ඇත්තටම කියනවා නම් ආර්ථික ප්‍රශ්න වලින් ගොඩ ගැහිලා ඉන්නේ. ඒ ආර්ථික ප්‍රශ්න වලින් ටිකක් හරි ගැලවිලා දියුණු තත්ත්වයට උදා වෙන්නත්, ඒ වගේම ඔය එක එක ඉතින් ප්‍රශ්න තමයි. පවුල් ප්‍රශ්න පැත්තකට තියලා අපි ඉතල ආර්ථික ප්‍රශ්න ගැන කතා කරමු. ආර්ථික ප්‍රශ්න දැන් බැලුවෙන් පස්සේ මේ ලංකාවේ ඉන්න හැම කෙනෙක්ටම, මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ටම පොදු ප්‍රශ්නයක් ඕක. එතකොට මේ গুপ্ত විද්‍යාව ඇතුලේ ආර්ථික ප්‍රශ්නයක් ඇති වෙන්න මොන වගේ හේතුද බලපාන්නේ? গুপ্ত විද්‍යාව ඇතුලේ ඇත්තටම කියනවා නම් ආර්ථික ප්‍රශ්න කියන්නේ සමහර විට මිල මුදල් කොච්චර හරි හම්බ කරවුවත් ඒක නිකරුණේ වියහියදම් වෙන්න ප්‍රශ්න කරදර ගලාගෙන ඇවිල්ලා වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න වලින් निराකරණය වෙන්න, ඒ වගේම සාමාන්‍යයෙන් ඔය හොඳට හොඳ තත්ත්වෙන් දියුණු වෙලා තිබුණු බිස්නස් වැඩ කටයුතු අඩාල වෙලා තියෙනවා. ඒ දේවල් වලට එහෙම තමයි බලපෑම් වෙන්නේ. එතකොට දැන් අපි දැන් ගොඩාක් වෙලාවට ওই ප්‍රශ්න කියලා තමයි හැමතැනකම කතා වෙන්නේ. නමුත් අපි ප්‍රශ්න ගැන කතා කරලා වැඩක් නැහැ. අපි විසඳුමක් හොයාගන්න ඕනේ. අපිට පේනමානේ විසඳුමක් නැත්නම් අපි ඊළඟට අපිට තියෙන එකම විසඳුම ඇවිල්ලා මේ গুপ্ত විද්‍යාව කියන එක තමයි සමාජ සම්මත මතය. එතකොට මේ ආර්ථික ප්‍රශ්න වලට මේ গুপ্ত විද්‍යාව ඇතුලේ මොන වගේ විසඳුමක්ද ඔබතුමියට දෙන්න පුළුවන්? ඇත්තටම කියනවා නම් ආර්ථික ප්‍රශ්න වලට গুপ্ত විද්‍යාව ඇතුලේ ප්‍රධානම දේ තමුන් මොකක් හරි දෙයක් කරන්න ඕනි. කතාවටත් තියෙනවා දියුණු වෙන්න උත්සාහ කරන පුද්ගලයා මොන අර ජරා බෙට්ටක් විකුණලා හරි දියුණු වෙනවා. ඒක තියෙනවා. ඒ වගේම තමයි නිකම් මන් දියුණු වෙන්න ඕනි කියලා හිතේ තියාගෙන ගේ ඇස්සේ හිටියා කියලා දියුණු වෙන්න බෑ. තමුන් යම් කිසි දෙයකට අත ගහනවා නම් ඒට තල්ලු කිරීමක් වශයෙන් කිසිම අවටින් බලපෑමක් ප්‍රශ්නයක් කරදරයක් නැතුව තමන් කරගෙන යන දේ සාර්ථක වෙන්න තල්ලුවක් හැටියට හොඳ බලගතු යන්ත්‍ර රාජයක් මට සකස් කරලා දෙන්න පුළුවන්. හොඳ තැනකට ඔබතුමිය ගෙනාවේ මේ වචනේ කියවෙනම යන්ත්‍ර රාජයක් අපි සකස් කරලා දෙනවා වටා පිටාවින් එන බලවේගයන් වලට, ඒ කියන්නේ අපි කියන්නේ බාධා කිරීම නොකරන්න. එතකොට අපි පොඩ්ඩක් විස්තර කරමු මොන වගේ යන්ත්‍රයක්ද ඔබතුමිය සකස් කරන්නේ, කොච්චර කාලයකින්ද ඕක ලබා ගන්න පුළුවන්? ඔව්, ඇත්තටම කියනවා නම් දියුණු වෙන්න යන්ත්‍ර රාජයක් සකස් කරනවා නම් ප්‍රධාන වශයෙන් ඒ දියුණු වෙන්න බලාපොරොත්තු වෙන පුද්ගලයාගේ නමයි උපන් දිනේ යෝනි. එතකොට ඒ වගේම මේ ඒකට සකස් කරපු යන්ත්‍රයක්, මේකේ කිසිම ඉරක් කැපිලා නැහැ. ඔනෑම තැනක මට කියන්න පුළුවන් මම මේවා මම්ම ඇදලා මම්ම ජීවන් කරලා සකස් කරන දේවල්. මේකේ යන්ත්‍රේ අච්චු ගහපු එවුවා නෙමෙයි, මේවා හොඳ තමුන්ගේ අත්තේ පත්තිරුවෙන් ඇදපු යන්ත්‍ර. ඉතින් මේකේ කිසිම ඉරක් කැපිලා නැහැ. යන්ත්‍රයක් හදනවා නම් අදිනවා නම් ඔනෑම යන්ත්‍රයක ඉරි කැපිලා අකුරු කොහෙවත් එහෙම යන්ත්‍ර නැහැ. හරියාකාරව ඇදලා මේ මන්තේශරි යන්ත්‍රේ මේක සකස් කරලා තියෙන්නේ. දියුණු වෙන්න මගේ මන්ත්‍ර බලෙන් මං යම් කිසි යන්ත්‍රයක් හදලා දෙනවා. ඒක දාගත්තයින් පස්සේ ඇත්තටම කියනවා නම්
දින 7ක් 14ක් වගේ යනකොට Tamanට වෙනස් වීම දැක ගන්න පුළුවන්. ප්‍රතිඵල ප්‍රතිඵල එනවා. ප්‍රතිඵල එනවා. මේක දාගත්තා කියලා Taman කිලි දේවල් වලින් පරිස්සම් වෙන්න අනම්මනම් එහෙම මුකුත් නැහැ. මේවා නමට ගමට ජීවන් කරලා සකස් කරන්නේ. මට සාමාන්‍යයෙන් මේ නමට මේ යන්ත්‍රය සකස් කරන්න දවස් 3ක්වත් ඕනේ. මට එක වරුවෙන් දෙකෙන් මේ යන්ත්‍රය දෙන්න බෑ. මේක දවස් 3ක් ජීවන් කරන්න ඕනේ. ඒ වගේම මේක දාගෙන සාමාන්‍යයෙන් Taman කරන ක්‍රියාව දින 7 යනකොට පොඩිම විදියකින් හරි හොඳ සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන්. දින 14 යනකොට සම්පූර්ණයෙන්ම Tamanට වෙනස් වීම දැක ගන්න ලැබෙනවා. තමාගේ ප්‍රශ්නේ එතුමියට ඉදිරිපත් කළා. ඒ අදාළ වතාවත් ටික කරාට පස්සේ දින 14ක් ඇතුළත සම්පූර්ණ ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා තමයි එතුමිය කියන්නේ. දැන් ඔබතුමිය මේ ශාස්ත්‍රය තුල සෑහෙන කාලයක් වැඩ කටයුතු කරන කෙනෙක්. එතකොට දැන් ওই යంత్ర මන්ත්‍ර තන්ත්‍ර කියන ওই තුන ගත්තයන් පස්සේ ඔය යంత్ర කියන කාණ්ඩය අපි පැත්තකින් තිබ්බොත් එමේ එතනින් එහාට ඔබතුමියගෙන් මොනවද ලබා ගන්න පුළුවන් සේවාවල් අපි එකින් එක හිමීට විස්තර කරමු. ඔව් ඇත්තටම කියනවා නම් සුරා සූදුව නිසා තමුන්ගේ මහත්තයා හෝ තමුන්ගේ දරුවා හෝ එක එක දේවල් වලට ඇබ්බැහි වෙලා තියෙන දේවල් වලින් දුක් විඳින අම්මලා තාත්තලා ඉන්නවා. ඇත්තටම බිරින්දෑවරු ඉන්නවා. සමහරක් දරුව දුක් විඳිනවා තමුන්ගේ තාත්තා එක එක දේවල් වලට ඇබ්බැහි වෙලා නිසා. එහෙම දේවල් වලට මය ළඟ සාර්ථක අද්දුටු ප්‍රතිඵල තියෙනවා. කිසිම කෙනෙක් ඇත්තටම කියනවා නම් නිකන් කළු කඩ මුදලාලිලාට අහුවෙලා ගොඩක් අය අවිශ්වාසයෙන් ඉන්නේ. මං එහෙම අයට මං කියනවා ඇත්තටම කියනවා නම් යම්කිසි මේ ලංකාවේ වුණත් විදේශගත කෙනෙක් වුණත් කතා කරන්නේ ප්‍රශ්නයකට යොමු වෙලා. අර කබලෙන් ලිපට දානවා වගේ වැඩ කරන්නේ නැහැ මෙතන. මං ඒක පළවෙනියෙන්ම කියනවා මං කරන වැඩ රාජකාරිය ගැන කතා කරන්න කලින් මං කියන්නේ මොන ප්‍රශ්නෙට මෙතෙන්ට ආවත් මං කබලෙන් ලිපට තල්ලු කරන වැඩ කරන්නේ නැහැ යම්කිසි ඕනෙම දෙයකට. ඒ වගේ ඔය ප්‍රශ්න ඔය ගංජා කුඩු ඇත්තටම කියනවා නම් ගොඩක් දේවල් වලට ඇබ්බැහි වුණා ඉන්නවා. සමහර අය නඩු හබ්බ වලින් අවුරුදු ගණන් දුක් විඳිනවා. ඇත්තටම කියනවා නම් සාධාරණ හේතුවක් මත හරි දික්කසාද නඩුවක් දානවා. නමුත් දික්කසාදේ ලැබෙන්නේ නැහැ. තව කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න තමුන්ගේ හොද කාලේ ගත වෙන වෙලාවල් තියෙනවා. ඒ ඔය ඉඩකඩන් සම්බන්ධව දේවල් ගොඩක් දේවල් ඔය නඩු සම්බන්ධ ප්‍රශ්න තියෙනවා. ඒවා විතරක් නෙවෙයි සාමාන්‍යයෙන් පෞල් ජීවිතවල ප්‍රශ්න එක එක මහත්යා දුරස් වෙනවා නෝන දුරස් වෙනවා. ඒ වගේ වශී සම්බන්ධ ගැටලු ඒ හැම දෙයකටම පිහිට ගන්න පුළුවන්. මං කරන වැඩ මම මේ කියනවට වැඩිය මං කියන්න කැමති ඔය දරුවෝ යම්කිසි දුකක් පීඩාවක් විඳිනවා නම් මොකක් හරි ප්‍රශ්නයකින් මට කතා කරන්න මට ඒකට විසඳුමක් දෙන්න පුළුවන් නම් මං ඒක අනිවාර්යයෙන්ම දෙනවා. ඔබතුමිය හොඳ කතාවක් කිව්වා ඔය ප්‍රශ්නේ ඇතුළෙම කළු කඩ ගැන. දැන් බොහෝ දෙනෙක් ෂණිකව විසඳුම් හොයාගන්න බලනවා. එතකොට දවසින් දෙකෙන් කරලා දෙන්න පුළුවන් කියලා කියනවා. ඒ ඒ දවසින් දෙකින් කරලා දෙන්න පුළුවන් කියන දේවල් ඇතුලේ වශය කියන දේ ගොඩාක් බලපාන දෙයක්. ඔව්. වශී ගුරුකමක් කරනවා කියන්නේ මේ ගුප්ත විද්‍යාව ඇතුලේ යම්කිසි කතාබහකට ලක් වෙන මාතෘකාවක් වෙලා තියෙනවා. ගොඩාක් තැන්වල අපි දකිනවා ඔය Facebook එකේ එහෙම නැත්නම් social media වල ඔය හැම තැනකදීම දකිනවා දවසින් දෙකෙන් විනාඩි 10න් විනාඩි 15න් එහෙම කරන්න පුළුවන් දෙයක්. අතර මේ යంత్ర මන්ත්‍රවල ඒ වගේ හාස්කම් පාන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් දරුවෝ විනාඩි 10න් පැය දෙකෙන් ගුරුකම් කරන්න පුළුවන් කියන ඔය මිනිස්සු ළඟ ගිහිලා වාඩි වෙලා ඉන්න පැයක් දෙකක් ඉන්න බැරි නෑනේ කරන්න පුළුවන් කාටද බලන්නකෝ. එහෙම පැයකින් දෙකකින් මේ මල බුලත් තට්ටුවක් සකස් කරගන්න බෑ. එතකොට නමකට ගමට ජීවත් කරන්න බෑ. එහෙම මං කළු කඩ මුදලාලියක් වෙයි ඕන් ඕ වගේ මිනිසුන්ට. ඇත්තටම කියනවා නම් මොන මිනිසෙක් හොයන්නේ ෂණික විසඳුමන්නේ නේද? අර දැනෙන බඩකින්නට ෂණික කෑමක් ඉක්මනට ගන්න උත්සාහ කරනවා වගේ තමයි හිතෙන් දුක් විඳිනවා. ෂණික විසඳුමක් බලාපොරොත්තු වෙනවා. නමුත් එහෙම දෙයක් වෙන්න එපා. එහෙම බලාපොරොත්තු වෙන්න එපා. ඔව් දැන් එතකොට අපි ගත්තොත් එහෙම දැන් බොහෝ කරදර එනවයි කියන්නේ කතාවටත් කියනවනේ ග්‍රහය නීච වුණාම කියලා. එතකොට දැන් ওই ග්‍රහයොත් එක්ක වැඩ කරනකොට මේ දේවල් වැඩ මේ දේවල් බලනකොට බොහෝ වෙලාවට අර හඳහන බලන්න වෙනවා. එතකොට ඔබතුමිය හරහා මේ වගේ දෙයක් උනත් කරගන්න පුළුවන්කම තියෙනවා. අනිවාර්යයෙන්ම කරගන්න පුළුවන්. ඔව් දැන් ඇත්තටම අපි ගත්තොත් එහෙම බොහෝ වෙලාවට ගෙදර තමයි අපිට ඉතාමත් සුවජනක තැන. අපි කියන්නේ කොහේ ගියත් ගෙදර ආවතරම් සැපක් නැහැ කියලා. ඔව්. හැබැයි දැන් එන්න අපිට අහන්න දකින්න හම්බ වෙනවා මේ ගෙදර හරියන්නේ නැහැ. මේ ගෙදර යාදෙන්නේ නැහැ. මේ ගෙදරට කවුරු හරි මොනවා හරි කරලා. ඔය වගේ දේවල් සමාජ සම්මතය තුළ සමාජ කතිකාවත තුළ බොහෝ වෙලාවට සාකච්ඡාවට භාජනය වෙනවා. ඇයි මේ වගේ දේවල් කොහොමද අපි දැනගන්නේ? ගෙදරට මොන හරි කරලා නම්, ගෙදරට මොන හරි දීලා නම්, ගෙදර මොන හරි වල්ලලා නම්, ඒ දේවල් කොහොමද අපි දැනගන්නේ? සහ මොකක්ද ඒකට තියෙන පිළියම? ඇත්තටම කියනවා නම් ගෙදර දේවල් Tamanට දැනෙන්නත් පුළුවන්. එහෙම නොදැනෙන අවස්ථාත් තියෙනවා.
හිතාගන්න බැරි විදියට ලෙඩ ප්‍රශ්න කරදර ඇවිල්ලා තමන් හරිහම්බ කරපු දේවල් නැති වෙලා තමන් ඉතුරු කරගත්ත දේවල් නැති වෙලා දියුණු අඩාල වෙලා එක එක නෝනා මහත්තයා දුරස් වෙලා එහෙම ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවන්. ඒ කිසිවීම දෙයක් නැතුව ගෙදර පාළු ගතියක් ඇති වෙලා නිකන් හිතාගන්න බැරි විදියට ප්‍රශ්න කරදර ඇති වෙලා වෙන්න පුළුවන්. ගෙදරක හුනියමක් කරන්ඩ ගෙනල්ලා යට කරන්ඩම අවශ්‍ය නෑ. ගෙදරකට ඉහලා කරන්න පුළුවන්. එතකොට ගෙදර වැලි ටිකක් අරන් ගිහිල්ලා කරගන්න පුළුවන්. ගෙදර තියෙන ලුණු බෝතලේ ලුණු ටිකක් අරන් ගිහිල්ලත් ගෙදර වලට වින කරන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් එහෙම වින දෝෂයක් කරලා තියෙනවා නම් ඒ දේවල් ඉවත් කරලා විතරක් මදි. ඒ වගේ යම් කිසි වින දෝෂාන්ධකාරයක් තියෙනවා නම් ඒවා ඉවත් කරලා ඒකට අවශ්‍ය කරන සාන්ති කර්ම තියෙනවා, ආරක්ෂා තියෙනවා. ඒ ආරක්ෂා දාලා තියාගත්තොත් කවමදාකවත් කිසිම ඉරිසියාකාරයකට, තරහකාරයකට, වෛරකාරයකට කරන්න බෑ. ඒ වගේම මන්නම් කියන්නේ ඇත්තටම යම් කිසි දෙයක් ගෙදර අපි දැන් කියනවා අපේ හිත හොඳයි නම් අපිට කොච්චර වින කරත් බලපාන්නේ නැහැ කියලා. එහෙමයි කියලා ඇත්තටම එහෙමනම් වෙන්නේ නැහැ. මොනා හරි තමන් කොච්චර හොද වුණත් එක විනාඩියකට ඉරිසියාකාර මිනිස්සෙක් යම් කිසි හිතකින් හිතලා එක විනයක් කරොත් මුළු ජීවිතේටම බලපාන්න පුළුවන්. දැන් ඒ වගේ බලපානකොට මොන වගේ දේවල්ද අපි කරන්න ඕනේ ඒක නැති කරගන්න? ඒවා නැති කරගන්න සාමාන්‍ය හිතේ සැකයට නම් කරන්න බෑ. මට මෙහෙම දෙයක් හිතෙනවා, මට මෙහෙම කරන්න පුළුවන්ද කියලා මගෙන් කතා කරලා හැවට ඒකට විසඳුමක් දෙන්න බෑ. ඒක තේරුමක් නැති දෙයක්. ඔයාලා බුලත් අතයි හදුන්කුරුයි කපුරුයි අරගෙන මගේ දෙවලට එන්න මම තියෙන ප්‍රශ්නයක් කියනවා. ඔයාලට කිසිම විනයක් නැතුව හිතෙන් හමවාගෙන මයිලකට ඇවිල්ලා මෙහෙමයි මට මෙහෙම කරලා දෙන්න කිව්වට මං කරන්නේ නැහැ, කරලා වැඩකුත් නැහැ. දැන් ඒ කරලා වැඩකුත් නැහැ කියනකොටම ඔබතුමිය කියන්නේ නිරන්තරයෙන්ම මේ දේවාල භූමියට එන්න, බුලත් අතයි ඒ දදාල අනුකූලව එන්න කියලා. දැන් අපි එළියේදී දකිනවා බොහෝ දෙනෙක් කියන්නේ එන්න අවශ්‍ය නැහැ, මට ෆෝන් එකකින් කරන්න පුළුවන්, WhatsApp එකකින් ඕක කරන්න පුළුවන්, කෝල් එකකින් කරන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන්ද? ඇත්තටම නෑ, මෙහෙමයි කරන්න බැරි කමක් නෑ. ඔය විදේශගත අය ප්‍රශ්න යොමු කරාම ඔය කවුරුවත් එන්නේ නෑනේ, එන්නේ නැතු ඒ ඉන්න තැන්වල ඉඳන් කරගන්නේ. නමුත් මේ ලංකාවේ එන්න බැරි කෙනෙක් නෑනේ. තමුන්ට යම් කිසි ඕ වගේ දේවල් වලට ඇත්තටම කියනවා නම් ඔය ගෙවල් වල අරක මේක ඇති කියලා හිතෙන් හිතාගෙන ඉන්න අයට හොඳම විසඳුම තමයි ඇවිල්ලා බලාගන්න එක. ඔව්, තමන්ට වැඩි කරගන්න නම් තමන් අඩියක් තියලා යන්න ඕනේ. අඩියක් තියන් තමන් සදහටම යම් කිසි ප්‍රශ්නයකින් හිතෙන් දුක් විඳින වෙලේ එක දවසක් වැය කරලා මහන්සි වුණාට ප්‍රශ්නයක් නැහැනේ. සදහටම දුක් විඳිනවද, එක දවසක් වැය කරලා ඒකේ ප්‍රතිඵල ගන්නවද කියන එක තීරණය කළ යුත්තේ ඔබයි. අපිට පුළුවන් වෙන්නේ ඒකට අදාළ තොරතුරු සම්පාදනය කිරීම පමණයි. දැන් අපි ගත්තොත් එහෙම මේ අපි වාඩි වෙලා ඉන්න තැනට ඉස්සරහින් ආසනයක් තියෙනවා. ඒ ආසනේ මල් තියෙනවා, එක එක දේවල් තියෙනවා, පොඩි මුට්ටි තියෙනවා, පොඩි කුප්පි තියෙනවා. මොනවද මේ කියලා පොඩ්ඩක් අපිට පැහැදිලි කරන්න පුළුවන්? ඔව්, මේ තියෙන්නේ ඇත්තටම යම් කිසි නිවසකට සකස් කරන්න හදපු ආරක්ෂාවක්. මේවා මේ මුට්ටියක, මැටි මුට්ටියක සකස් කරන ආරක්ෂක බන්ධනයක් කවමදාකවත් ගෙයක් ඇතුලේ එල්ලන්නේ නැහැ. මේවා ගෙදරින් පිටත ඉඩම ඇතුළත යට කරලා හෝ යට කරන්න තමයි. ඉතින් එල්ලන්න තැනක් නැහැනේ ඉඩමින් පිටත යට කරන්න සකස් කරපු ආරක්ෂක බන්ධන. මේවා ගේ ඇතුලේ ආරක්ෂාවට සකස් කරපු යන්ත්‍ර කියන්නේ මේකේ තෙල් ටික වුණත් මේකටත් නිකන් තෙල් දාලා බෑ. මේවා ජීවන් කරලා හදපු දෙයක් වෙන්න ඕනි. එහෙම නැතුව මං අර කිව්වේ ඉස්සෙල්ලා කළු කඩ මුදලාල්ලා කියලා නිකන් මවාපාන වැඩ නෙවෙයි. හරියාකාරව ඒවා ජීවන් කරලා මේ තෙල් ටික ගත්තත් මේ යන්ත්‍රයකට දාන නූල පවා ජීවන් කරන්න ඕනි. එහෙමයි යන්ත්‍රයක් හදන්නේ. කඩින් ගිහිල්ලා අරගෙන දාලා හරියන්නේ නැහැ. එහෙමනම් Tamanටත් පුළුවන් නේ ඔනෑ තැනක ඉඳන් කරගන්න. මේ හදලා තියෙන්නේ ඒ ආරක්ෂාවලට සකස් කරපු දේවල්. මේ තියෙන්නේ ඉගෙන ගන්න දරුවන්ට සකස් කරපු සාරස්ති යන්ත්‍රය. පොඩි පොඩි බාධා කිරීමක් කරනවා. ඉගෙන ගන්න දරුවන්ට සකස් කරපු යන්ත්‍රයක් කියලා පටන් ගත්ත නිසා වර්තමානයේ බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඉගෙන ගන්න දරුවන් ඒ ඉගෙනීමෙන් පිටපැනලා විවිධාකාරව මත්ද්‍රව්‍ය, විවිධාකාරව අපචාර, විශේෂයෙන් ගෑනු දරුවන් අද කාලේ බොහෝ මත්ද්‍රව්‍ය වලට, අපචාර වලට යොමු වෙලා තියෙනවා. ඊට අමතරව පිරිමි දරුවන් ගත්තයින් පස්සේ විවිධාකාරව මත්පැන්, මත්ද්‍රව්‍ය, මත්කුඩු වගේ දේවල් වලට යොමු වෙලා තියෙනවා. දෙමව්පියන් බොහෝ වෙලාවට ඇඬු කඳුලින් ගත වෙන්නේ තමන්ගේ දරුවන් නිසා. ඔබතුමියත් මමක්, ඔබතුමියත් කාන්තාවක්, මොනවද අපිට කරන්න පුළුවන් මේ සමාජයට, මේ දරුවන්ට මේ තියෙන දුකට? ඇත්තටම සාමාන්‍යයෙන් දරුවෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න ඕනි එකම දේ, මම මේ වැඩසටහන නරඹන හැම අම්මා කෙනෙකුටම කියන්නේ, ඇත්තටම ඉගෙනගත් අධ්‍යාපනයෙන් ඉහළ ගිය දරුවෙකුට වැඩිය හොඳ සත්පුරුෂ මිනිසෙක් බිහි කරන්න ඕනි. පළවෙනිම දේ
ප්‍රධානම දේ තමුන්ගේ දරුවා හොඳ යහපත් දරුවෙක් කරගන්න. ඉගෙන ගන්නවට අපිත් කැමැතියි. මගේ දරුවා ඉගෙන ගන්න නම් මං කැමැතියි. නමුත් මගේ දරුවා දොස්තර කෙනෙක් කරලා වැඩක් නැහැ. මගේ දරුවාට හිතප්පපුවක් නැත්තම්. මනුස්සකම නැත්තම්. මං කියන්නේ ඒකයි. සාමාන්‍යයෙන් දරුවෝ ඒ වගේ දේවල් වලට යොමු වෙන්නේත් ඇත්තටම කියනවා නම් gedara ආදරය සෙනෙහස දුරස් වුනහම. තමුන්ගේ දරුවන්ට තමුන්ගේ දෙමව්පියන්ගෙන් ලැබෙන ආදරේ නැති වුනහම එයාට යාළුවා කියන යාළුවා පෙන්නන වචනේ ඒක විශ්වාසයි. ඒක සුවර්ණ වචනයක් තමයි. මොකද gedarin ඒ සෙනෙහස ලැබෙන්නේ නැහැ, ලංවීමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ ප්‍රකාශය ඉතාමත් ප්‍රබල ප්‍රකාශයක්. මොකද ඉගෙනීමෙන් ඉස්සරහට ගිහිල්ලා වැඩක් නැහැ. තමන්ගේ දරුවාට මනුස්සකම තියෙන දේ නැත්තම්. දැන් අපි ගත්තොත් එහෙම ලංකාවේ දිනෙන් දින වැඩි වෙන දේවල් තමයි නඩුහබ කියන එක. දවසින් දවස වැඩි වෙනවා. ඒ වගේම කවදාවත් ඉවර වෙන්නෙත් නැහැ. නඩුවක පැටලුණා වගේ කියලා කියමනරත් කියනවා. එතකොට නඩුවක් කල්යන්න සමහරක් වෙලාවට මේ ගුප්ත විද්‍යාව ඇතුළේදී කෙනෙක්ට කියන්න පුළුවන් මේ මිනිහයාගේ වෙලාවත් බලපානවා කියලා. ඇත්තද ඒක? වෙලාවක් බලපානවා වෙන්නත් පුළුවන්. තමුන්ට සාමාන්‍යයෙන් ඇත්තටම කියනවා නම් නඩුවක කතා කරන කිසිම කෙනෙක් ඔය පෙරක දෝරු මහතුරු කැමති නෑනේ එක වාරයකින් දෙකකින් කඩන්න නේද? සාමාන්‍යයෙන් නඩුවක් ඇදගෙන යන එක තමයි එයාලගේ බලාපොරොත්තුව. නඩුවාර දෙකෙන් තුනෙන් කඩන්න තියෙන දේ නඩුවාර 10ක් 15ක් හරි ඇද ගන්න ඕනේ. එහෙමයි කියලා ඉරලා වෙලාවටත් වැඩි අර දේවල් නුත් බලපානවා. සාමාන්‍යයෙන් දුරට වෙලාවල් නුත් බලපාන අවස්ථා තියෙනවා. එතකොට ඒ වගේ දේවල් වලට ඔබතුමිය ගාව ප්‍රතික්‍රමයක් ප්‍රතිචාර මේ තියෙනවද මොන හරි? අනිවාර්යයෙන්ම කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔය නඩුවක් වුණාම එක එක නඩු තියෙනවනේ නේද? මිනියක් මරලා ඇවිල්ලා මාව බේරගන්න කිව්වට මට ඒකට සාධාරණයක් කරන්න බෑ. යම්කිසි සාධාරණ හේතුවක් මත මට මේකෙන් මේ විදියට ගැලවෙන්න ඕනි කියලා කිව්වොත් මොනම හරි දෙයකට ඒකට පිළියම් තියෙනවා. ගුප්ත විද්‍යාව ඇතුළේ ඔබතුමිය නිරන්තරයෙන් වැඩ රාජකාරී කරන ප්‍රායෝගිකත්වයට මුල් තැන දෙන කෙනෙක් හැටියට ඉස්සරහට අපිට බලපාන කාලය, ඉස්සරහට අපි අවතීර්ණ වෙන කාලය කොයි ආකාරයෙන් ගත වේද, කොයි ආකාරයෙන් බලපායිද අපිට? ඇත්තටම කියනවා නම් මේ ජූනි 29 වෙනිදායින් පස්සේ බුධ ග්‍රහ මාරුවක් තියෙනවා. ඒ ග්‍රහ මාරුවෙන් පස්සේ ගොඩාක් දුරට හොඳයි. නමුත් මේ ගත වෙන කාලයේ හැම දිනාටම එක්කෙනෙකුට දෙන්නෙකුට නෙවෙයි ගොඩාක් අයට ප්‍රශ්න කරදර වලින් මේ මූණ පාලා එක එක ගොඩක් අමාරුවෙන් ගත වෙන කාල සීමාවක්. ඒ කියන්නේ 29 වෙනිදායි මේ කාලය ඇතුළත එච්චර සුබදායි කාලයක් නෙවෙයි. සුබදායි කාලයක් නෙවෙයි. 29 වෙනිදායින් පසුව වුණත් මේ ඔය 29 වෙනිදා වෙනකන් ඇත්තටම කියනවා නම් ගොඩක් ප්‍රබලයි. ඔය කරන ව්‍යාපාර මේ යම්කිසි අලුතෙන් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන ව්‍යාපාරයක් තියෙනවා නම් කවමදාකවත් පටන් ගන්න එපා මේ ජූනි 29 වෙනිදා වෙනකන්. ඒ වගේම ගොඩක් දුරට මේ ඇසල පෝයෙන් පස්සේ හොඳ සාර්ථක දේවල් වලට මූණ පාන්න පුළුවන්. ඒ වගේම හොඳ ප්‍රබල හිතුවෙවත් නැති හොඳ නායකත්වයක් දරන පුද්ගලයෙක් ඉදිරිපත් වෙනවා. ලංකාව ඇතුලේ අපේ බලාපොරොත්තු ඒකයි, නිරන්තරයෙන් රට සංවර්ධනය වෙනවා නම්, නිරන්තරයෙන් රට යහපත් බවට යනවා නම්, අපට නිරන්තරයෙන් නිරවුල් මනසක් ඔස්සේ තමන්ගේ රාජකාරී කටයුතු කරගෙන ඉන්න පුළුවන් කියන අදහසයි තියෙන්නේ. දැන් අපේ මේ YouTube නාලිකාව හරහා විශාල පිරිසක් එක්කහු වෙලා ඉන්නවා. ඒ වගේම ඒ හැම කෙනෙක්ම බලාගෙන ඉන්නේ තමාට කොහොමද හෙට දවස. එතකොට තමාගේ ලග්නයට කොහොමද හෙට දවස, තමාට බලපාන්නේ කොහොමද හෙට දවස කියලා දැනගන්න අපි උත්තරය බලාපොරොත්තු වෙන ඔබතුමියකින් ඒකට. ඔව්, ඇත්තටම මේ 29 වෙනිදා බුධ මාරුවෙන් පසුව ලග්න හතරකට ප්‍රබල වශයෙන් හොඳයි. හොඳ ජයග්‍රහණවලට බලපාන්න පුළුවන් මිතුන ලග්නය, කටක ලග්නය, ධනු ලග්නය, මීන ලග්නය. ඒ ලග්න හතරට ගොඩාක් හොඳයි. නමුත් අනිත් ලග්නවලටත් මේ ප්‍රශ්න කරදර එනවා කියනව නෙවෙයි මං. ඒ දේවල් වලින්නුත් තියෙන ප්‍රශ්න කරදර වලින් ගැලවිලා හොඳ සාර්ථක දේවල් තමුන්ට ළඟා කරගන්න පුළුවන්. එතකොට මේ කෙම් ක්‍රමයක් කියන්නේ නිරන්තරයෙන්ම මේ ගුප්ත විද්‍යාවත් එක්ක, ගුප්ත ශාස්ත්‍රයත් එක්ක බොහෝ වෙලාවට එකට බැඳිච්ච දෙයක්. කෙමක් කරලා හරි අපිට තියෙන දේවල් ටික දුර්මත ටික, එහෙම නැත්නම් අපිට හම්බ වෙන අකරතැබවල් ටික පිටමං කරන්න පුළුවන් නම් බොහෝ දෙනෙක් කැමති ඒකට. ඔව්, ඇත්තටම කියනවා නම් හොඳම ලේසිම කෙම් ක්‍රමයක් මං කියන්නම්. හැම ගෙදරකටම ඕනෙම කෙනෙකුට කරන්න පුළුවන්. තමුන්ගේ ගෙදර හොඳින් පිරිසිදු කරගෙන
නිවසින් ප්‍රධාන දොරටුවෙන් එළියට තමා පාපිසක් දාන්න ඕනි දානවනම් ගේ ඇතුළත පැත්තෙන් පාපිසි දාන්න එපා කවමදාකවත් ගේම් පිටත පාපිසක් දාන්න ඒ පාපිස යටට කහ කෑල්ලක් දාන්න සාමාන්‍යයෙන් මිනිස්සු උදේ හවස දෙකේ කහ දිහරියන එක කරනවා නමුත් කහ දිහර ඉහෙන එකට අමතරව අමු කහ කෑල්ලක් ඒ පාපිස යටට දානවනම් වඩාත්ම හොඳයි. ඉතාමත් කාර්යබහුල වෙලාවක වුණත් අපිට වෙලාව ලබා දුන්නට ඔබතුමියට ගොඩාක් ස්තුතියි. ආයිබෝන් කියලා සමුදෙනවා ඔබතුමියට. ආයිබෝන්. රැඳී සිටින්න විශ්වකර්ම YouTube නාලිකාවත් එක්ක මෙවැනි වූ සම්පත්දායකින් බහුලව භාවිතා කරමින් නිරන්තරයෙන් අර්ථවලින් පරිපූර්ණ වැඩසටහනක් ඔබ වෙත ගෙනෙන්නට අපි සැදී පැහැදී ඉන්නවා. සමුගන්නන් අදට ඔබට සුබ දවසක්.